ලංකාව ඉපදින එක අවාසනාවක්ද? නෑ ලංකාව ඉපදින එක අවාසනාවක් නෑ. නමුත් ලංකාව මේ විදිහටම තියෙද්දි මැරිලා යන්න වුණොත් අන්න එතන අවාසනාවක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට මේ අවාසනාවන්ත රටක අවාසනාවන්තයයි හිතෙන රටක ජීවත් වෙන තරම් වාතාවරණයක් හැදුනේ හැමදාම ඡන්දයක් ලං වෙනකොට මිනිස්සුන්ගේ අතරට දේශපාලන පිල්ලි එවනවා. ඒ පිල්ලි මිනිස්සුන්ගේ ඔළුව නරක් කරලා ඔළුව කාලා දේශපාලනිකව ගන්න තීරණ වලට ලොකුවට බලපෑම් කළා. මෝඩ සහ අබුද්ධිමත් තීරණ අරගත්ත නිසා තමයි ලංකාවේ මිනිස්සුන්ට මේ වෙනකනුත් මේ අවුරුදු 75 ඇතුළතදීම හරි දේශපාලන පක්ෂයක් හෝ හරි දේශපාලන නායකත්වයක් යටතේ රටක් විදිහට ඉස්සරහට යන්න බැරි වුණේ. ජනාධිපතිවරණය කියන එක දැන් මේ පෙර මඟ සලකුණු පේන නිසා මේ මොහොත වෙනකොට මේ තියෙන සාමාන්‍යයෙන් තියෙනවටත් වැඩිය සුවිශේෂ වූ දේශපාලන තත්ත්වයක්. අර සාමාන්‍යයෙන් එන දේශපාලන පිල්ලි වලට අමතරව මේ පාර අලුත් විදිහේ අලුත් පිල්ලි ටිකකුත් එන්න ලෑස්ති. අපි බලමු මොනවද මේ පිල්ලි ටික කියලා. මොකද මේ පිල්ලි ටික ගැන දැනගෙන හිටියොත් අපිට පුළුවන් ඒ පිල්ලි අපේ ඔලු කණ එක නවත්තලා ඒ කණ එක හරහා අපේ දේශපාලන තීරණ වෙනස් කරන එක නවත්තන්න. මෙතන පිල්ලි හතක් ගැන අපි කතා කරමු. මේ පිල්ලි හත ඉදිරියේදී අනිවාර්යයෙන්ම කල්ලෙලි බහිනවා. දැනටත් යම් තාක් දුරකට කල්ලෙලි බැහැගෙන ඉන්නේ. මේ පිල්ලි හත බලපෑම වැඩි එක පළවෙනි එක විදිහට ඉඳන් හත්වෙනි එක වෙනකන් අපි පිළිවෙලින් කතා කරමු. ආගම සහ ජාතිය තමයි ලංකාවේ සිංහල මිනිස්සු හොඳටම ගිලින බෝලේ. ඒක තමයි ලොකුම නිලේ. ඒක ඉබුව ගමන් ලංකාවේ සිංහල මිනිස්සු ටික මාර ගොන් තීරණ අරගෙන හැමදාමත් කොහෙවත් ඉන්න හාල්පාරුවෙක් ලංකාවේ ජනාධිපති හෝ කොහෙවත් ඉන්න හාල්පාරුව ටිකක් ලංකාවේ පාර්ලිමේන්තුවේ කැබිනට් එකක් හදන්න පුළුවන් තරමේ බහුතරයක් දීලා ආණ්ඩු පක්ෂය කරනවා. මම අද දැක්ක මේ සීලවතන හාමුදුරුවෝ මේ දෙමළ මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර ඉස්සරහට ගිහිල්ලා උඩ පැනලා කෑ ගහලා තව කට්ටියක් ගිහිල්ලා පොලිසියනුත් ඇවිල්ලා එන්න ලොකු රංගපෑමක් දානවා. මෙතනත් මේ අර බුද්ධාගම සහ මේ දෙමළ ජාතීන් අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ පෙන්වන්නේ මේ කුරුන්දි විහාරයේ තියෙන දේවලුත් අදාළ කරගෙන මේ දවස්වල මේ ආගම සහ ජාතිය පිල්ලිය එළියට එනවා. ඒ වගේම මේ දි අයිලන්ඩ් පත්‍රයේ දාලා තිබුණා නිවුස් එකක් ඉන්දියානු ඔත්තු සේවාවන් විසින් ලංකාවට ලබා දුන්නු ඒ තොරතුරක් තියෙනවා මේ Hindu ජාතිකයන් සහ සිංහල බෞද්ධයන් අතරේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් රට ඇතුලේ නිර්මාණය වෙනවා. ඒ ලබා දුන්නේ බුද්ධි තොරතුරු ටික නිසා දැන් මේ මෙතන මේ සිංහල සහ Hindu ජාතීන් අතර මේ ඇති වෙන ගැටුමට අදාළ වෙන්නා වූ පුද්ගලයන් පිළිබඳව හරි සැලකිල්ලෙන් ඉන්න කියලා. ඔන්න දැන් ආගම සහ ජාතිය පිල්ලිය ලෑස්ති. බුද්ධාගම තර්ජනයක සිංහල ජාතිය තර්ජනයක කියන ඒ පසුබිම හදාගන්න ඒ පිල්ලිය දැන් පොඩ පොඩ ඔලුව උස්සමින් පවතිනවා. මේක තමයි දෙවනි පිල්ලිය. ලංකාවේ මිනිස්සු හැමදාම බය වුණු හැමදාම ඇඳුණු ලංකාවේ රටේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ලොකු තර්ජනයක් තියෙනවා කියන එක ඉස්මතු කරලා පෙන්නලා තමයි ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වුණේ. මම දැක්ක දැනට දවස් කීපයකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කවුරු හරි කෙනෙක් කියලා තිබුණා ISIS සංවිධානයට සම්බන්ධ කීප දෙනෙක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා බුද්ධි තොරතුරු ලැබුණා ඔන්න වගේ කතාවක් කියනවා. දැන් ලංකාවට මේ ත්‍රස්තවාදී උවදුරක් තියෙනවා කියන එක නැවත වතාවක් ඔළුවට දාන්න මිනිස්සුන්ට අර රටේ ආරක්ෂාව පිළිබඳ පිල්ලිය දාලා ඒ පිල්ලියට මිනිස්සු අල්ලගන්න මේ දවස්වල පොඩ්ඩක් ලෑස්ති වෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම මේ සමාජ මාධ්‍යවල යනවා මේ ප්‍රභාකරන්ගේ දුව තවමත් ජීවත් වෙලා ඉන්නවා කියලා කතාවක්. එතකොට මේ අර LTT ත්‍රස්තවාදය ගැන නැවත වතාවක් ඔළුවට දාන්න සහ මේ ඉස්ලාම් ත්‍රස්තවාදයක් රට ඇතුලේ ඇති වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියන එක මේ පොඩි පොඩි නිවුස් චූටි චූටි නිවුස් එහෙන් මෙහෙන් ප්ලාන් කරගෙන එනවා. මොකද මේ බෑක්ග්‍රවුන්ඩ් එක හදන්න යන්නේ අර ලොකුවටම ඒක ඡන්දයක් ලං වෙනකොට ඊළඟ ජනාධිපති වර්ණය ලං වෙනකොට ඒකට අදාළව මෙන්න මේ පිල්ලිය හරියට එළියට දාන්න ඒකේ බෑක්ග්‍රවුන්ඩ් එක දැන් මේ මොහොත වෙනකොට හදාගෙන එනවා. එතකොට මේ අර මං ඉස්සෙල්ලා කිව්ව පළවෙනි පිල්ලිය ජාතිය සහ ආගම පිල්ලිය සහ මේ රටේ ආරක්ෂාව පිළිබඳ පිල්ලිය කියන දෙකම මේ වෙලාව වෙනකොට UNP එක එක පැත්තකින් පාවිච්චි කරන වෙන විදියකට පොහොට්ටුව තව පැත්තකින් පාවිච්චි කරනවා. UNP එක දෙමළ මිනිසුන්ගේ ඡන්ද ටික හදාගන්න 13 ගැන කතා කරමින් රනිල් වික්‍රමසිංහ ඇතුළු UNP සෙට් එක ඒ පැත්තේ දෙමළ ඡන්ද ටික මේ සේෆ් ගාඩ් කරගන්න හදනවා. ඔය ඡන්න ජයසිමුල්ලා වගේ කට්ටිය කුරුඳු විහාරය ගැන එක එක දේවල් ගැන කතා කරලා සිංහල ඡන්ද ටික හදාගන්න හදනවා. අවසානයේ සිද්ධ වෙන්නේ දෙමළ ඡන්ද ටිකත් හදාගෙන සිංහල ඡන්ද ටිකත් හදාගෙන මේ දෙකොල්ලෝ එකතු වෙලා නැවත වතාවක් මේ පිල්ලි දෙක හරහා ලංකාවේ මිනිස්සු අන්දන්න තමයි.
ලංකාවේ මේ මොහොත වෙනකොට තියෙන සුවිශේෂ වූ දේශපාලන තත්ත්වයක්. අර සාම්ප්‍රදායික දේශපාලන කඳවුරු දෙකෙන් ඈත් වෙලා මාලිමාවටේ බහුතරයක් එකතු වෙලා තියෙන නිසා දැන් මේ පිල්ලි අතරට අලුත් පිල්ලි කීපයකුත් එකතු කරලා තියෙනවා. මාලිමාව කියන එක පස්සට දාන්න. මාලිමාව කියන එක මිනිසුන්ට එපා කරවන්න හෝ මාලිමාව පිළිබඳ යම් සැකයක් ඇති කරන්න. තුන්වෙනි පිල්ලිය මම මේ කියන පිල්ලිය තමයි මාලිමාවට ලංකාව පාලනය කරන්න බෑ කියලා මතයක් මිනිසුන්ගේ ඔළුවට දාන එක. කියන්නේ කවදාවත් බලයක හිටියේ නැහැ. ඒක නිසා ලංකාව පාලනය කරන්න බෑ කියලා. මේක කියන්නේ ලංකාව අවුරුදු 75ක් තිස්සේ පාලනය කරපු අද ලංකාවේ මිනිසුන්ට ලංකාවේ ඉපදෙන එක අවාසනාවක් කියලා හිතෙන තරමට ලංකාව හොඳට පාලනය කරපු මේ ප්‍රධාන පක්ෂ දෙක හා මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කැඩලා ගියපු හාල්පාරුව සෙට් එක තමයි. එතකොට ඒගොල්ලෝ කියනවා මාලිමාවට ලංකාව පාලනය කරන්න බෑ. එතකොට ඒගොල්ලෝ හොඳට පාලනය කරා නම් ඒ තර්කයට ඉඩක් තියෙනවා. නමුත් මාලිමාව කියන එක හැදිලා මිනිස්සු මාලිමාවට එකතුනේ ඒගොල්ලන්ට රට පාලනය කරන්න බැරි නිසා නේද කියන ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ ඔළුවෙන් ඒගොල්ලෝ අහන්නේ නැහැ. මාලිමාවට ලංකාව පාලනය කරන්න පුළුවන්. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මාලිමාව වටේ එකතු වෙලා ඉන්නේ බුද්ධිමත් මොළයක් තියෙන දැක්මක් තියෙන සෙට් එකක්. ඒකට සමහරව එකතු වෙලා ඉන්නවා දේශපාලනයට මීට ඉස්සෙල්ලා සම්බන්ධ නොවුණු නමුත් මේ අවාසනාවන්ත තත්ත්වය වෙනස් කළ යුතුයයි හිතන බුද්ධිමත් පිරිසක් එකතු වෙලා මාලිමාවත් එක්ක එකතු වෙලා මේක වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලන්ට දේශපාලනික අරමුණු නැහැ. රට වෙනුවෙන් යම් දෙයක් කළා රටේ ආර්ථිකය සමාජීය තත්ත්වය වෙනස් කරන්න අවංක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට මීට ඉස්සෙල්ලා යම් යම් අවස්ථාවලදී ඔය පළාත් පාලන ආයතන දිනපු හැම වෙලාවකම තිස්සමහරම් වගේ තැන් තවත් ඒ වගේ ආදර්ශ තියෙනවා කීපයක්. හැම තැනකම මේගොල්ලෝ Tamanට වැඩ කරන්න පුළුවන් කියන එක පෙන්වලා තියෙනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක ඇමති කෙනෙක් වෙලා හිටපු කාලේ ඒ කෙටි කාලය ඇතුළත උනත් දැනට මේගොල්ලොන්ට හිතා ගන්නවත් බැරි විදිහේ දේවල් ටිකක් ඒ කෙටි කාලය ඇතුළත කළා මිනිසුන්ට පෙන්වලා තියෙනවා. හරි විදියට දේශපාලනය කරනවා නම් අවංකව දේශපාලනය කරනවා නම් හරි විදියට හිතනවා නම් බුද්ධිමත් නම් රටක් පාලනය කරන්න පුළුවන් කියන එක අනුර කුමාර සහ ජීවීපික සහ මාලිමාවේ ඉන්න අනිත් කට්ටිය විසින් හොඳට පැහැදිලි කරලා තියෙන නිසා ඒක මිනිසුන්ට දැනෙන නිසා ඒක නිසා තමයි මෙන්න මේ පිල්ලිය වන්නේ මාලිමාවට කරන්න බෑ කියලා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යක්. ඒකටත් අහු නොවන විදියට මිනිස්සු කතා කරලා මිනිස්සු බුද්ධිමත්ව හිතන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ පිල්ලියටත් අහු වුණොත් නැවත වතාවක් ලංකාව ඉවරයි. මාලිමාවට විදේශ සහයක් නැහැ. පිටරටවල වලින් ලංකාව ගණන් ගන්නේ නැහැ. මාලිමාවේ රජයක් ලංකාවේ පහළ වුණොත් කියන එක. ලංකාවේ මාලිමාව ප්‍රමුඛව රජයක් පහළ වුණොත් කිසිම රටක් ලංකාව ගැන බලන එකක් නැහැ. ලංකාව ගණන් ගන්න එකක් නැහැ කියලා. මේක කියන්නේත් මේ යුනයිටඩ් නේෂන්ස්ලත් කියන ලංකාවේ තියෙන දූෂණය ගොඩාක් වැඩි. ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන යුනයිටඩ් නේෂන් එකත් කතා කරන මොහොතක මෙච්චර කාලයක් අවුරුදු 75ක් පාලනය කරපෙවුන් කියනවා. මාලිමාව આવොත් ලංකාවට විදේශ ආධාර හෝ විදේශ සපෝට් එකක් නැති වෙන තත්ත්වයක් තියෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. ඒකට හේතුව රටක් තව රටක් එක්ක ගනුදෙනු කරන්නේ තමන්ගේ රටට යම් ලාභ ප්‍රමාණයක් ලබා ගත හැකි වූ වෙළඳ ව්‍යාපාරයක් කරන්න හෝ වෙළඳ ගිවිසුමක් හදා ගන්න හෝ අනිත් රටේ ලංකාව උදාහරණයක් විදිහට ගත්තොත් ඒ රටේ තියෙන තත්ත්වය හොඳ නම් ඒ රටේ තියෙන මානව හිමිකම් හරියට රකින්නවා නම් ඒ රටේ දූෂණයක් නැත්තම් ඒ රට ලෝකේ පැහැදිලිවම ඕන තැනක ගිහිල්ලා හොඳ රටක් කියලා කියන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඕන රටක් ලංකාවත් එක්ක ආයෝජනය කරන්න හෝ ඕන රටක් ලංකාවත් එක්ක බිස්නස් කරන්න හෝ ඕන ඩීල් එකක් කරන්න ඕන විදියට ඉන්ටරැක්ට් වෙන්න කැමති. ඉතින් වෙලා තියෙන්නේ දැනට ලංකාව පිළිබඳ ලෝකේ තියෙන මතය සම්පූර්ණයෙන් කළු මතයක්. රට කළු රටක් විදියට හංවඩු ගැහිලා තියෙන්නේ. මේ හංවඩු ගැහෙන තත්ත්වයට පත් කරෙත් මෙන්න මේ අවුරුදු 75ක් කරපු ප්‍රධාන පක්ෂ දෙක සහ උන්ගෙන් කැඩිලා ගිය පාල්පාරුව ටික නිසා. එතකොට ඒ වගේ තත්ත්වයකට පත් කරපුවොත්ම කියනවා මාලිමාවක් ආවොත් මාලිමාවේ රජයක් ආවොත් පිටරටවල් වලින් ලංකාවට උදව් ලැබෙන්නේ නැහැ. පිටරටවල් වලින් ලංකාවට ආයෝජනෙ නැහැ. පිටරටවල් ලංකාවත් එක්ක ඩීල් කරන්නේ නැහැ. පිටරටවල් වලින් බිස්නස් එන්නේ නැහැ කියලා. ඒකත් සම්පූර්ණ වැරදි කතාවක් කියන එක. මේ වෙනකොට මාලිමාවේ වැඩපිළිවෙල ගැන යම් හරි අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් හොඳට පැහැදිලිව පේනවා. ඒකත් සම්පූර්ණ බොරුවක්. ඒක නිසා මේ පිල්ලිය ගැනත් බොහොම පරිස්සමෙන් ඉන්න. මෙන්න මේ කතාව කියන්නේ මාලිමාව ඇතුලේ ප්‍රශ්න තියෙනවා. මාලිමාව දෙකකට කැඩෙන ලෑස්ති කියලා මේ කතාව කියන්නේ මාලිමාවෙන් පිට ඉන්න එවුන්. මාලිමාව ඇතුලේ ඉන්න කිසිම කෙනෙක් කියන්නේ නැහැ. මේ කතාව කියන්නේ මේ හරිනිගේ වටේ කොටසක් එකතු වෙලා ඉන්නවා, අනුරගේ වටේ කොටසක් එකතු වෙලා ඉන්නවා, මේ දෙගොල්ල අතර ගැටීමක් තියෙනවා කියන මේ කතාව යවන්නේ මාලිමාවෙන් පිට ඉන්න එවුන් මිසක් මාලිමාව ඇතුලේ ඉන්න එවුන් නෙවෙයි. හරිනි සහෝදරිය කොයි වෙලාවකවත් නායකත්වය ගැන කතා කරලත් නැහැ. හරිනි සහෝදරිය බොහොම පැහැදිලිව පිළිගන්නවා. අනුර කුමාර දිසානායක තමයි පක්ෂයේ සහ තමන්ගේ නායකයා කියලා.
අනුරකුමාර දිසානායකත් හැම වෙලාවෙම කියලා තිනවා මම නායකයා මගේ වටේ ඉන්න හැමෝම එක්ක කතා කරලා තමයි මම තීරණ ගන්න කියලා. අනුරකුමාර තනි පුද්ගලයෙක් විදියට තනි තීරණ ගන්නෙ නෑ බහුතරයක් එක්ක කතා කරලා බුද්ධිමත් සාමූහික තීරණ තමයි හැම වෙලාවෙම අනුරකුමාර ගන්න. හරිනි කවදාවත් කියලා නෑ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලාත් හරිනි කවදාවත් කියලා නෑ මෙතන නායකත්වයට මට අවශ්‍යතාවයක් තියෙනවා කියලාත් හරින්ටත් අවශ්‍ය අනුරකුමාරත් එක්ක එකතු වෙලා මේ තියෙන මේ අවාසනාවන්ත රට වාසනාවන්ත රටක් කරන අවශ්‍යතාවය විතරයි. ඒක නිසා මෙන්න මේකත් කියලා මේ මාලිමාව පිළිබඳ මිනිසුන්ගේ තියෙන අර ස්ට්‍රෝං හැඟීම නැති කරන්න මේකත් පිල්ලියක් විදියට පාවිච්චි කරන ගතියක් තියෙනවා. දැන් සෝෂල් මීඩියාවල ඔන්න ඔය කතාව මේ මාලිමාවෙන් පිට ඉන්න මේ ප්‍රධාන පක්ෂ දෙකේ කට්ටිය ලොකුවට පාවිච්චි කරමින් අලුත් පිල්ලියක් විදියට සමාජය අතරට දාන්න ලොකු ට්‍රයි එකක් දෙනවා. අම්මෝ කේන්දර මාමලා ඉන්නව නේද? ඡන්දයක් ලං වෙනකොට එක එක කට්ටියන්ගේ කේන්දර අරන් පක්ෂවල ඉන්න ප්‍රධාන නායකයන්ගේ කේන්දර අරන් සමහරුන්ට රාජයෝග තියනවා. ඒ රාජයෝග තියනවා කියන එක හරි එහෙම කියාගන්න කිව්වට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ රාජයෝග හරහා රටට සිද්ධ වෙන මහා ප්‍රාතිහාර්යය ගැන ලොකුවට ටෝක් දෙන්න ඔය කේන්දර මාමලා සීයලා හරි කැමති. ඒ කේන්දර මාමලා එහෙම කියන අතරෙදි අර ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න පුළුවන් අනුර කුමාරගේ කේන්දරේ කවුරු හරි හොයාගෙන කියයි මෙයාට අපල තියෙනවා, මෙයාට සෙනසුරු අපල තියෙනවා, මෙයාට තව ටික දවසකින් මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වෙන විදිහේ යම් යම් ග්‍රහ දෝෂ අපල තියෙනවා. ඒක හරහා කියන්න බලාපොරොත්තු වෙන්නේ අනුර කුමාර බලයට આવොත් ටික දවසකින් මේ තියෙන ග්‍රහචාර හරහා අනුර කුමාරට මේක කරගන්න බෑ. ඒක නිසා මිනිසු කුපිත වෙලා අර ගෝඨාභයට සුද්ධ වුණා වගේ දෙයක් සිද්ධ වෙනවා කියන්නත් පුළුවන් මේ කේන්දර මාමල සීයලාට. මේ ඇමරිකාවේ මිනිස්සු සෙනසුරු ග්‍රහයාගේ ගාවට ගිහිල්ලා ෆොටෝ අරගෙන එනකොට ඉන්දියාව හඳට ගිහිල්ලා දක්ෂිණද්‍රවේදී ඒගොල්ලොන්ගේ රොකට් එකක් ලෑන්ඩ් කරනකොට ලංකාවේ ඉන්න කේන්දර මාමල සීයල ටික චන්ද්‍ර මහදසාවයි සෙනසුරු මහදසාවයි ගැන කතා කරනවා. ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා ඉදිරියේදී චන්ද්‍රයක් ජනාධිපතිවරණයක් ලං වෙනකොට අනිවාර්යෙන් පාවිච්චි කරලා එක්ක රනිල්ගේ කේන්දරේ මාර හොඳයි, ඒක රාජයෝග තියෙනවා, ඒක සුභයෝග තියෙනවා, ඒක අරහා මේක ලංකාව හරි මහානම් සුරපුරයක් කළා මේ අවාසනාවන්ත තත්ත්වෙෙ මිදෙන්න පුළුවන්. ඒකට සුදුසුම නායකයා කේන්දරවල හැටියට ග්‍රහචාරවල හැටියට හොඳම සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා කතාවක් කියන අතරතුරේදීම අනුර කුමාර දිසානායකගේ කේන්දරේ කවුරු හරි කැලලක් හොයාගෙන අපෝ මෙයාට අපල තිනවා, මෙයා ලංකාවේ ජනාධිපති වුණොත් ලංකාව අනාථ වෙයි කියන ඔන්න ඔය වගේ ගොන් කතා ටිකක් කියමින් කේන්දර පිල්ලියක් දාන්නත් ඉදිරියේදී මේගොල්ලෝගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක ගැනත් බලාපොරොත්තුෙන් ඉන්න. කේන්දර පිළිබඳව ඔබ විශ්වාස කරනවා නම් ඒක ඔබේ අයිතියක්. නමුත් කේන්දර කියන එක විශ්වාස කරලා දේශපාලනයත් එක්ක ඒක අදාළ කරලා ගන්නවා නම් කේන්දරයක් කරහා ලංකාවේ අනාගතය, ලංකාවේ ආර්ථිකයව සමාජීය තත්ත්වය වෙනස් වෙයි කියලා හිතනවා නම් ඒක ගැන තව වතාවක් හිතලා බලන්න. මෙන්න මේ සුබ ලකුණු අර කැලණිය නයාවේ අර නාගලෝගේ ඉඳන් පොළව පලාගෙන ආපු නයා ප්ලාස්ටික් බෝතල් එක දැම්මම ප්ලාස්ටික් බෝතලේ පලාගෙන යන්න නම් නයාට බැරි වුණා. හැබැයි පොළව පලාගෙන එන්න පුළුවන් වුණා. ඔන්න වගේ සුබ ලකුණු කතාත් ඔය දෙරණ වගේ හිරු වගේ මාධ්‍ය වලින් ඡන්දයක් ලං වෙනකොට ජනාධිපතිවරණය ලං වෙන කාලෙ වෙනකොට එක එක සුබ ලකුණු වෙන්න පුළුවන්. සමහරට සමහර තැන් වලින් නිකන් හිතපු නැති විදිහට මැණික් හම්බේ. සමහරට පොඩි නිදානයක් නිකන් පොඩි වලක් හරනකොට හම්බේ. මේ නිදානේ තියෙන්න පුළුවන් මොකක් හරි මේ ලියපු එකක් පාලි භාෂාවකින් හරි මොකකින් හරි එකකින්. මෙන්න මේ අහවල් කාලේ මහා වීර පුරුෂයෙක් බිහි වෙනවා, මහා රජෙක් බිහි වෙනවා, ඊට පස්සේ ලංකාව සශ්‍රීක වෙනවා. ඔන්න වගේ කතා වෙන්න පුළුවන්. ඒක නිසා මේ මිත්‍යා මතාරහ මිත්‍යා පිළිගන්න ලොකු කොටසක් ලංකාවේ ඉන්න නිසා ඒගොල්ලෝ ටැකල් කරන්න මෙන්න මේ සුබ ලකුණු, ඊට පස්සේ නිකන් සුබ මේ මුහූර්තයෙන් එන පොඩි පොඩි කෑලි ලියපු දේවල් සෙල්ලිපි වගේ වුණත් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් ওই මිනිස්සුන්ව අන්දන්න පුළුවන් විදියට නිකන් මොකෙක් හරි දිවසිවරයෙක් වගේ පහළ වෙලා කාට හරි මොන හරි දෙයක් කියන්න පුළුවන්. අර කැලණිය සිද්ධ වුණා වගේ නයි එන්න බැරි නම් මේ පාර පිඹුරු හරි ඇනකොණ්ඩල හරි එන්න පුළුවන්. එහෙම නැත්නම් රාජාලි එන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවලුත් දාලා මිනිස්සු නැවත වතාවක් අන්දන ඔය සුබ ලකුණු සුබ මුහූර්ත පිළිල දාගන්න, ඒ වගේ පිල්ලි දාගන්න, ඒ වගේ පිළිල වගේ මිනිසුන්ගේ ඔළු නරක් කරන දේවල් දාන්න, ඔන්න වගේ සුබ ලකුණු පිල්ලිත් ඉදිරියේදී ඔබට බලා ගන්න පුළුවන්. ඒව ගැනත් කියන්න තියෙන එකම දේ ওই දේවල් ඇත්තනම් අර කැලණිය නයාවට පස්සේ ඒකෙදි කියපු දේවල් මැණික් දීලා කතා කරලා ගියපු නයා සිංහලෙන් වෙන්නේ නැති කතා කරන්නේ නැති හාමුදුරුවොත් එක්ක ඒ වගේ සුබ ලකුණු පෙන්නලත් ලංකාවට ලංකාවේ මිනිස්සුන්ට පෝලිංග වල ඉන්න තත්ත්වයක් ඇති වුණා නම් ওই සුබ ලකුණු කියන දේත් පිළිගන්න ඕනේ නැහැ. ඔන්න ඔය පිල්ලිය ගැනත් හොඳින් ඇස් ගහගෙන ඉන්න. මේ හැම පිල්ලියක්ම එවන්නේ මේගොල්ලෝ වෙන දෙයකට නෙමෙයි. ලංකාවේ අර ඉස්සෙල්ල කිව්වාගේ ලොකු සුවිශේෂී දේශපාලන තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට අර ප්‍රධාන පක්ෂ දෙක නැත්තරම නැති වෙලා යන පෙරමග
ලකුණු පේන්න තියෙනකොට මේගොල්ලෝ දැන් ඔක්කොම බය වෙලා අර පිල්ලි ටික නැවත වතාවක් දාලා පිළිල වගේ මිනිසුන්ගේ ඔළු නරක් කරලා මුංගේ ගේම ගහලා මේ පක්ෂ දෙකෙන් එකක් බලයේ ඉන්න හෝ මේ පක්ෂ දෙක එකතු වෙලා එකට මොන විදිහකින් හරි බලය ආරක්ෂා කරගන්න ගහන ගේමක් විතරයි. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ ඉපදෙන එක අවාසනාවක් නෙමෙයි. නමුත් ලංකාව මේ විදිහටම තියෙද්දි මැරෙන්න සිද්ධ වුණොත් අන්න ඒක අවාසනාවක්. ඒක නිසා මේක වෙනස් කළ යුතුයි. මේ කාලකන්ණි ශාපය වෙනස් කළ යුතුයි. ඒ ශාපය වෙනස් කරන්න නම් බුද්ධිමත්ව හිතන රට ගැන හැඟීමක් තියෙන එක දේශපාලන ප්‍රවාහයක් එක්ක අපි එකතු වී යුතුයි. ඒකට අපිට තියෙන්නේ මාලිමාව විතරයි. මාලිමාවට ජය වේවා.